ප්‍රථමයෙන් කතා කරපු අපේ හිතවත් වතුකම්කරු ප්‍රදේශය නියෝජනය කරන වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීතුමා ඇත්තටම ඉතාමත් ආවේගශීලී කතාවක් කරා. ඉතාමත් වැදගත් කරුණු ගණනාවක් ප්‍රකාශ කළා. ඒ වගේම අපේ සුදිත් සංජය පෙරේර මන්ත්‍රීතුමත් වතුකම්කරු ජනතාව නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක්. එතට ගරු සභාපතිතුමනි, දැන් මෙතුමලා මේ ඉදිරිපත් කරේ වතුකම්කරු ජනතාවට දෛනිකව 1700ක් ඒ අයගේ වේතනය හැටියට ලබා දෙන්න. දැන් මේ ප්‍රධාන කොම්පැනි එහෙම නැත්නම් මේ වතු පාලකයන් මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. දැන් අපිට තේරෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි, එක පැත්තකින් මේ වතුකම්කරු ජනතාවට 1700 දෙන්න බැහැ කියන පිරිස මේ වතුකම්කරු ඉඩම් අරන් තියෙන්නේ කොහෙන්ද? රජෙන්. මේ වතු ඉඩම් ටික අරන් තියෙන්නේ රජෙන්. රජයේ ඉඩම් කියන්නේ මොනවද? මේ රටේ ජනතාවට අයිති ඉඩම්. එතකොට මේ ඉඩම් වලින් ලබන ප්‍රතිලාභ, මේකෙන් ලබන ලාභය කෝටි ප්‍රකෝටි ගණනාවක් ඩොලර්. අද අපි දන්නවා ලෝකයේ පිටරටවල් වල ඒ හම්බ කරපු ධනය ඒගොල්ලෝ බැංකුවල දාලා තියෙනවා. මේ සල්ලි රටට ගේන්නෙත් නැහැ. දැන් මීට අවුරුදු දෙකකට කලින් රට බංකොලොත් වෙලා ඩොලර් නැති වෙනකොට මේ රටේ ප්‍රධාන මාතෘකාවක් වුණේ මේ තේල් කර්මාන්තයෙන් උපයන මුදල් රටට ගෙනල්ල නැහැ. ඇඟලුම් කර්මාන්තයෙන් උපයන මුදල් රටට ගෙනල්ල නැහැ. එතකොට එක පැත්තකින් මේ රටේ ජනතාවගේ ඉඩම් මේ කොම්පැනි වලට දීලා තියෙනවා. අනිත් පැත්තෙන් මේ රටේ ධනය මේ උත්පාදනය කරන තේ දළු විකුණලා උත්පාදනය කරන ඩොලර් පිටරටවල් වල මේගොල්ලෝ හංගගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඒවා ඒ බැංකුවල තැන්පත් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ගරු සභාපතිතුමනි, මේ කණ්ඩායම් රජය තීන්දුවක් ගත්තාම, පාර්ලිමේන්තුව තීන්දුවක් ගත්තාම මේ අහිංසක මිනිස්සුන්ට රුපියල් 1700ක් ගෙවන්න කියලා ඒකට ඒ අය විරුද්ධ වෙනවා. මේක හරි හතරබීරි කතාවක්. ඉතින් ඒ නිසා ආණ්ඩුවට තීරණයක් ගන්න පුළුවන් මේ අයට විරුද්ධව ගන්න ඕන තීරණය මොකද්ද කියලා. එක්කෝ මේවා කරන්න පුළුවන් ආයතන වලට මේ ඉඩම් ටික බාර දෙන්න ඕන, වෙනත් ආයතන වලට. හරි, එක පැත්තකින් සමහර මේ ආයතන බදු ගෙවලත් නැහැ. අද බදු ගෙවීම පැහැර ඇරලා තියෙනවා. එතන එහෙම කණ්ඩායමක් තමයි මේ අහිංසක මිනිස්සුන්ට රුපියල් 1700 දෙන්න බැරි. ඒ නිසාම අපි ඉල්ලීමක් කරනවා අපේ ගරු මන්ත්‍රීතුමාගෙන්, සුරේෂ් වඩිවෙල් මන්ත්‍රීතුමාගෙන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා ආණ්ඩුවට කියන්න, එක්කෝ මේ ඉඩම් ටික නැවත පවරාගෙන මේ ඉඩම් වල අයිතිය මේ ඒ කොම්පැනි වලින් අරගෙන මේවා කරන්න පුළුවන් ආයතන වලට දෙන්න, එකඟතාවය පළ කරන 1700ක් රුපියල් මේ අහිංසක මිනිස්සුන්ට ගෙවන්න පුළුවන් කොම්පැනි වලට මේ ඉඩම් ටික ලබා දෙන්න කියලා. ඒ නිසා මම ඒකත් මතක් කරන දෙමින් විශේෂයෙන්ම මේ විදුලි පිළිබඳව පනත අද ඉදිරිපත් කරපු අවස්ථාවේදී අපි කියන්න කැමතියි, දැන් මේ වෙනකොට රටේ දසදහස් ගණනක විදුලිය විසන්ධි කරලා තියෙනවා. විසන්ධි කරන්න වෙන හේතුවකට නෙමෙයි, විදුලි බිල ගෙවා ගන්න බැරි නිසා. දැන් මට මගේ ප්‍රදේශයේ මගේ ගමේ ජායල අම්මා කෙනෙක් කතා කරා. එයාගේ ගෙදර විදුලිය ගරු සභාපතිතුමනි විසන්ධි කරලා දරුවට විවාහයකට යන්න තියෙනවා. 150ක් ගෙවන්නම් කියලා තියෙනකොටත් විදුලි ඉංජිනේරුවට මමත් කතා කරා, මේක නැවත වතාවක් ලබා දුන්නේ නැහැ. හරි, මෙහෙම සානුකම්පිත වෙන්නවත් බැරි දවෝම වශයෙන්. දැන් මීට මාස දෙක තුනකට එහා තමයි අර බදුල්ල ප්‍රදේශයේ තාත්තා කෙනෙක් මරණයට පත් වුණේ. විදුලි රැහනක් තමන්ගේ ගෙදරට අදගන්න ගිහිල්ලා දරුවට ඉගෙන ගන්න අවශ්‍ය කරන විදුලිය ලබා ගන්න, මොකද විභාගෙට එයාට සූදානම් වෙන්න විදිහක් නැහැ. එවැනි තත්ත්වයක් මේ රටේ අහිංසක මිනිස්සු පත් වෙලා තියෙනකොට මේ රජයට වැඩපිළිවෙලක් නැහැ. සානුකම්පිතව හිතලා මේ අහිංසක මිනිස්සුන්ගේ විදුලිය විසන්ධි කරලා තියෙනවා නම් ඒ මිනිස්සු යම් ආකාරයේ 150ක් හෝ 170ක් ගෙවන්න සූදානම් නම්, එහෙම නැත්නම් වාර්ෂික වශයෙන් ගෙවන්න සූදානම් නම් ඒ මිනිස්සුන්ට ඒ විදුලිය ලබා දීලා ඒ අවකාශය ලබා දෙන්න. මේ රට බංකොලොත් කරේ මේ රටේ මිනිස්සු නෙමෙයිනේ. මේ රට බංකොලොත් කරේ කවුද කියලා සුප්‍රීම් මුසාවිය ගරු ශ්‍රේෂ්ඨ අධිකරණය නියෝගයක් දීලා තියෙනවා. ඒක නිසා අපි ඒක මතක් කර දෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, දැන් විශේෂයෙන්ම අපේ රටේ කීර්ති නාමය, ජාත්‍යන්තරයේ ඉදිරි අපේ රටේ කීර්ති නාමය අද හැල්ලුවට ලක් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අපේ රටේ වීසා නිකුත් කිරීම VFS කියන ආයතනයට හෝ ඊට අදාළ ආයතනයකට ලබා දීලා තියෙනවා. දැන් මේ අය මොකද්ද කියන්නේ? මේ අය කියන්නේ ලෝකයේ රටවල් වලටත්
මේ VFS ආයතනය ලෝකෙ වෙනත් රටවල් වලටත් භාවිතා කරනවා කියලා. ඔව් අපි දන්නවා එහෙම අවස්ථාවන් තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් එංගලන්තෙට අපි කවුරු හරි මේ සංචාරයකට යනවා නම් වීසා එක ඇප්ලයි කරනකොට VFS එක හරහා තමයි ඇප්ලයි කරන්න ඕනේ. හැබැයි ඒගොල්ලෝ බිල්ඩිමක් නඩත්තු කරනවා. සේවකයෝ නඩත්තු කරනවා. ඒ බිල්ඩිමේ විදුලි බිල ගෙවනවා. අපි අයදුම් කරුව හැටියට වීසා පත්‍රේ එතෙන්ට යනවා. අපේ ලියකියවිලි අරගෙන යනවා. අපේ ෆින්ගර් ප්‍රින්ට් එක ඒගොල්ලෝ ස්කෑන් කරනවා. අපේ මූණ ෆොටෝ එකක් ගන්න අය ස්කෑන් කරනවා. අපේ ඩොකියුමන්ට් හරිද කියලා බලලා ඒවා තහවුරු කරලා ඒවා පැකට් එක දාලා ඉන්දියාවට ඇරලා ඉන්දියාවෙන් වීසා එක ලැබුණා හෝ නොලැබුණා පාස්පෝර්ට් එකත් එක්ක සමහරලාට ගෙදරටම ගෙනල්ලා දෙනවා. මෙන්න මෙහෙම යාන්ත්‍රණයක් තියෙනවා. එතකොට අපේ රටේ වීසා ලබා ගැනීම සඳහා කොහෙද ඒගොල්ලෝ පවත්වගෙන යන කාර්යාලය තියෙන්නේ? කාර්යාලය තියෙන්නේ ගුවන්තොටුපළේ. ගුවන්තොටුපළ අයිති කාටද? මේ ලක් රජයට. හරි, ඒකට ගන්නවද යම් කිසි මුදලක්? නැහැ. හරි, එතකොට මේ රටේ එන සංචාරකයන්ගේ ෆින්ගර් ප්‍රින්ට් ගන්නවද? ෆොටෝ ගන්නවද? ඩොකියුමන්ට් ගන්නවද? ඒ කිසිම දෙයක් කරන්නේ නැතුව ඩොලර් 18ක් එවන්න ඕනේ මේ ආයතනයට. මේක හරි හතර බීරි යකාගේ කතාවක් නේ ගරු සභාපතිතුමනි. මේක හරි අසාධාරණයි. හරි, එතකොට ඒ විතරක් නෙමෙයි, අපේ ආගමන විගමන පාලකවරයෙක් ඉන්නවා, ඒ කණ්ඩායමක් ඉන්නවා, ඒ අයගෙන් හරහා යන්නේ නැතුව අපේ ගුවන්තොටුපළේ මේ තුන්වෙනි පාර්ශවයකට අපේ රටට එන විදේශිකයන්ගේ ලියකියවිලි අරගෙන බැක්එන්ඩ් එකට ලබා දෙනවලු වීසා ඉෂු කරන්න. එතකොට දැන් අපි අහනවා ඊයේද පෙරේදා තිබුණු කැබිනට් මණ්ඩලෙ ඒකට ඉදිරිපත් වුණා. දැන් මේ ප්‍රශ්නේ ඉදිරිපත් වුණාම ඩොලර් 18 වෙනුවට ඩොලර් 8ට අඩු ඩොලර් 8ට 10ට අඩු කරා කිව්වා. එතකොට අපි අහන්නේ ඇයි මේක කලින්ම ඩොලර් 10ට අඩු කරේ නැත්තේ? එතකොට ඩොලර් 8ක් අඩු වුණා නම් ඒ 8 කාගේ සාක්කුවටද ගියේ? එහෙම නැත්නම් ඇයි ඒ අඩු කරගන්න මීට කලින් කටයුතු නොකළේ? මම නම් විශ්වාස කරන්නේ, මට නම් හැඟෙන්නේ මේක පැහැදිලි වංචාවක්. මේක ඩොලර් මිලියන ගානක වංචාවක්. මේකෙන් මේ පැහැදිලි ගසා කෑමක් තමයි සිදු වෙන්නේ කියන එක තමයි අපිට බැලූ බැල්මට පේන්නේ. එහෙම සැක කරන්න කිසිම වරදක් නැහැ කියලා මම විශ්වාස කරනවා. අනිත් එක මම මේ රටේ ජනතාවට කියනවා, මේක රිවර්ස් කරලා නැහැ. ඔන්ලයින් මේ වීසා ඇප්ලිකේෂන් තාමත් කරන්නේ VFS එක හරහා. හරි, මේ මේ මෙහෙම මෙහෙම අවශ්‍යතාවයක් නැහැ මේ රටේ ඉන්න සංචාරකයන්ට. ඔන්ලයින් අපේ රටේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා රෙජිස්ටර් වෙලා ඒගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. අනිත් එක දැන් අපි දැක්ක සංචාරක ඇමතිවරයා කියනවා ඉස්සර දුන්නේ දවස් 30ට, දැන් අපි දවස් 50ට 60ට වීසා දෙනවා කියලා. ඒක සමහරලාට හැම සංචාරකයන්ටම අදාළ නොවෙන්න පුළුවන් ගරු සභාපතිතුමනි. මොකද සංචාරකයෝ සමහරලාට දවස් 3-4ට එනවා. සතියට එන අයත් ඉන්නවා. මාස ගණන් වලට එන සංචාරක ප්‍රමාණය අඩු ඇති. එතකොට එහෙම තත්ත්වයක් තියෙද්දි ඇයි මෙච්චර විශාල මුදලක් අය කරන්නේ? එක පැත්තකින් අපි සංචාරකයෙකුට එන්න රටට දිරිමත් කරන්න ඕන අවස්ථාවක මේ එන සංචාරකයන්වත් එළවන ක්‍රමවේදයක් තමයි අපේ රටේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. ගරු සභාපතිතුමනි, මම ගියා මේ ළඟදී යාපනයට. එතකොට මම ගියා යාපනයේ කොටුවට. ඒ කොටුවට ඇතුල් වෙන තැන ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා ශ්‍රී ලාංකිකයෝ ඉංග්‍රීසියෙන් ගහලා තියෙන්නේ for a Sri Lankan person 20 rupees. එතකොට for a foreigner 40 dollars. මෙතෙන්ට මම පොලිමේ ඉන්නකොට මම දැක්ක සංචාරක වගේයක් ඇවිල්ලා මේගොල්ලෝ කියනවා මේ මොන අසාධාරණ වැඩක්ද මේ කරන්නේ? එක්කෝ මේක සිංහලෙන් දාන්න ඕනේ ලාංකිකයට රුපියල් 20යි කියලා. ඒකත් ඉංග්‍රීසියෙන් දාලා අරකට 40 ඩොලර් 40 කියලා ඉංග්‍රීසියෙන් දාලා. ඉතින් බැලු බැල්මට පේනවා මේක හරි අසාධාරණයි කියන කාරණේ. එතකොට එක පැත්තකින් ගුවන්තොටුපළෙන් එන අවස්ථාවක් තියෙනවද? ගුවන්තොටුපළෙන් එන අවස්ථාවෙත් වෙන අසාධාරණේ වගේම සමස්ත රටේ යන හැමතැනකම මම මේ උදාහරණයක් කිව්වේ මේ ආකාරයට සංචාරකයන්ගෙන් ගසා කනවා කියන එක සංචාරකයන්ට හැඟෙනවා. එතකොට සංචාරක ශේෂය ප්‍රවර්ධනය කරන්න ඕන නම් ගරු සභාපතිතුමනි මේ රටට එන්න හිතන විදිහට සංචාරක ශේෂය ප්‍රවර්ධනය කරන්න ඕන. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියනවා විශේෂයෙන්ම මේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මේ ස්ථීර සේවකයන් ඉන්නවා, ඒ වගේම මාරුහිම් නොකළ හැකි සේවකයන් ඉන්නවා, ඒ අය තරඟ විභාගවලින්
පාස්වෙල ඒවගේම ඒ අය උපාධිය අරගෙන මේ රටේ රාජ්‍ය සේවය කරනවා පන්සියකට ආසන්න ප්‍රමාණයක්. එතට මේ අය අවුරුදු දොළහක් දෙදස් දොළහය ජනවාරි පළවෙෙන්දයින අවුරුදු දොළහක් මේ රටේට එන්න සංචාරකයන් ඇතුළු විදේශකයන්ට වීස ලබා දුන්නා. හැබැයි දැම්මොකද කරලා තියෙන්නේ. පැහැදිලිවම චේතනාන්විතව යම් කිසි අතයට ගනු දෙනුවක් මත මෙන්න මේ ආයතනකට දීලා කියන එක අද රටේ සමාජයේ මතයක් වෙලා තියෙනවා. හැබැයි වැඩේ මොකද්ද වෙලා තියෙන්නේ? වැඩේ වෙලා තියෙන්නේ අර ඒ වෙනුවෙන් කතා කරපු අහිංසක තරුණයාගේ බෙල්ලෙන් අල්ලගෙන. ඉතින් මෙවැනි තත්ත්වයකට මේ රට පත්වීම පිළිබඳව අපි කනගාටු වෙනවා. හැබැයි අපි පැහැදිලිව කියනවා සමගි ජන බලවේග රජයක් තුල ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය තුල මේ දූෂිත ක්‍රියාවලිය අපි හරවනවා විතරක් නෙමෙයි නතර කරනවා විතරක් නෙමෙයි මේකට සම්බන්ධ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නත් ඒ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්නත් අවශ්‍ය කරන ක්‍රියාදාමය අපි කරනවා කියන එක අපි මතක් කර දෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි මට හරි කනගාටුයි කතෝලික මන්ත්‍රීවරයෙක් හැටියට ගිය පාර්ලිමේන්තු සැසිවාරයේ දවස් 3ක විවාදයක් තිබා පාස්කු ප්‍රහාරය පිළිබඳව. අපි දැක්කා මේ ප්‍රහාරයට ලක්වෙච්ච ජනතාව නියෝජනය කරන ජනතා නියෝජිතයෝ මන්ත්‍රීවරු පක්ෂ භේදයකින් තොරව මේ පිළිබඳව කතා කරනවා. හැබැයි ගරු සභාපතිතුමනි කියන්න කනගාටුයි අපේ ආණ්ඩු පක්ෂයේ ඉන්න චාමර සම්පත් රාජ්‍ය ඇමතිවරයා පැහැදිලිවම අති උතුම් කාඩිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන්ට අපහාස කරා. අපි කියන්නේ මේ ආගමික නායකයන්ට අපහාස කරන්න එපා. එදා කාඩිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් පාස්කු යුදින ත්‍රස්ත ප්‍රහාරය පස්සේ මේ රටේ මහා ලේ වැගිරීමක් වෙන්න යනකොට ඒ පිළිබඳව කතා කරලා ජනතාව සංසුන් කරලා ජාතීන් අතර සංහිඳියාව සමගිය ඇති කරලා මේ රට ලේ විලක් වීමට වෙන්න තිබුණු ඉඩකඩ නැති කරලා මේ රටේ ජනතාව තුළ සමගිය ඇති කළා. හරි, උන්වහන්සේ කතෝලික ජනතාවත් මේ රටේ ජනතාවත් කියන්නේ අපිට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න කියලා. ඒක නිසා ගරු සභාපතිතුමනි මේ ආගමික නායකයන්ට අපහාස කරන්න එපා, ආගම් වලට අපහාස කරන්න එපා. මේ ගරු සභාව තුළ කරුණු ඉදිරිපත් කරන්න, කරුණු ඉදිරිපත් කරන්න. හැබැයි මේ විදිහට එක පැත්තකින් උන්වහන්සේ ඉල්ලන්නේ ගරු සභාපතිතුමනි යුක්තිය ලබා දෙන්න කටයුතු කරනවා මිසක් උන්වහන්සේ අපහාස කළ මේ ප්‍රශ්න විසඳන්න බෑ කියන එක මතක් කර දෙමින් මම එක දෙයක් කියලා අවසන් කරනවා. අපේ සභාවිට බුඩායනා ගමගේ මන්ත්‍රීතුමියට අද මන්ත්‍රී ධූරය අවෝසි වුණා, නැති වුණා. හැබැයි එතුමිය අපිට මතකයි 20 වෙනි සංශෝධනයට අත ඉස්සුවා. ඒ වගේම අනිකුත් යෝජනා වලට ඡන්දය ලබා දුන්නා. දැන් මේ ඡන්ද අවලංගු වෙනවද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් ගොඩ නගමින් මගේ වචන ස්වල්පය අවසන් කරන බිහිමින් විශ්වාසය. ස්තුතියි ගරු මන්තුමා. මීළඟට ගරු මදුර විතාන